आगे मत कहिए थे। हा दिन बैती बार इंदी सासुन पादवी हुआ दिन नट इति अवसर तुम बोदो ලෝකයේ යථා ස්වභාවය ස්වකීය ඥාන ශක්තියෙන් අවබෝධ කරගෙන ලෝකයට ඒ යථා ස්වභාවය දේශනා කළ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් තුන සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය අද එහෙමත් නැතිනම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවත් මහ බෝසතාණන් සම්මා සම්බුද්ධත්වයට පත්වීම ගෞතම බුදු පියාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සමරමින් අනුස්මරණය කරමින් ලොවසි බෞද්ධයින් අද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය සමරනවා බුදුසසුන සුරැකීමට නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට පැවරෙන කාර්යභාරය අතිමහත් සුපේශල ශික්ෂාකාමී භික්ෂු භික්ෂුණී පරපුරක් එවගේම සදහවත් බුද්ධි සම්පන්න උපාසක උපාසිකා පිරිසක් සසුනට දායාද වීම නිතැතින්ම කාලීන අවශ්‍යතාවක්. ඒ ආකාරයෙන් ඒ කාලීන අවශ්‍යතාව මනාව හඳුනා ගනිමින් ධර්මධර විනයධර සුපේෂණ භික්ෂුණීන් වහන්සේ පිරිසක් සමාජයට දායාද කරන්නට වෙහෙසෙන කැපවෙන උතුම් පුණ්‍ය භූමියක ඉඳලයි අද අපි සුරකිම් බුදුසසුන වැඩසටහන මෙයා කරින් ගෙනෙන්නේ සුරකිම් බුදුසසුන අද වැඩසටහන අපි ගෙනෙන මේ ස්ථානය චතුර කිව්වා වගේ හරිම සුවිශේෂී ස්ථානයක් මොකද මේ සම්බුද්ධ ශාසනය සුරකිම වෙනුවෙන් ප්‍රඥාව සහ විනය මූලික කොටගත් භික්ෂුණී පරපුරක් බිහි කිරීම උදෙසා තමයි මේ ශ්‍රී ලංකාවේ පළවෙනි භික්ෂුණී පුහුණු පිරිවෙන විදිහට මේ ස්ථානය මේ වන විට ගොඩනගලා තියෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තර බෞද්ධ දර්ශන අධ්‍යන පීඨයත් මෙහි පිහිටා තිබෙනවා. මේ සුවිශේෂත්වය නිසාම තමයි අද අපි හිතුවේ සුරකිම් බුදුසසුන වැඩසටහනින් මේ ස්ථානය පිළිබඳව අපේ රටට මුළු ලෝකයටම මේ තොරතුරු එළිදරව් කරන්න. මේ ස්ථානය හරිම නිෂ්කලංකයි. බොහොම අපූර්වයි. කොළඹින් දුර බැහැරට ඇවිල්ලා හොරණ ප්‍රදේශයට ආවට පස්සේ තමයි අපිට මේ ස්ථානය දැක ගන්න ලැබෙන්නේ දෙකඳුවල භාවනා පුහුණු මධ්‍යස්ථානය. ඉතින් මේ ස්ථානයේ විශාල මෙහෙවරක් මේ වන විට සිදු වෙනවා. එහෙම නේද චතුර? ඔව්. බුද්ධ දර්ශනය සෞන්දර්ය සංකල්පය මනාව වැළඳගත් දර්ශනයක්. කිසිම මොහොතක බුද්ධ දර්ශනය තුල සෞන්දර්ය සංකල්පය බැහැර කරන්නේ නැහැ. ඔබට පේනවා අපි රැඳී ඉන්න පරිසරය හරිම අපූර්වයි. මේ මනරම් නිස්කලංක ශාන්ත පරිසරයේ භික්ෂුණීන් පුහුණුවන්නේ කොහොමද? උන්වහන්සේ ධර්මය හදාරන්නේ කොහොමද? උන්වහන්සේ ශාසනික මෙහෙවර වෙනුවෙන් අනාගතේ කැපවන්නට අද දවසේ කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව අද දවසේ අපි සූදානම් මේ ස්ථානයේ ඉඳන් ඔබට තොරතුරු කියන්න. ගමනින් ශාන්ත වූ වචනයෙන් ප්‍රණීත වූ ඉරියව්වෙන් සංවර වූ දියනියනේ නිවන සොයා යන සම්මා සම්බුද්ධ විචාචරණ සම්පන්න
sugato loka vidu anuttaro purisa dhamma sarathi satta deva manussanam buddho bhagavati පිපි කුසුමක් වූ දියණියනි එහි පස්සික වූ දහම ලෝකේ පුරා ව්‍යාප්ත වන්නට ප්‍රධානම හේතුවක් බවට මේ වෙද්දිපත් වෙලා තිනවා ඒ තුල ගැබ් වෙලා තියෙන භවනා ක්‍රම භවනාව හිත එකඟ කර ගන්නට තියෙන හොඳම සාධකයක් නැත්නම් හොඳම තෝරා ගැනීම එනිසා තමයි මේ ආකාරයෙන් ඔබට පේනවා දෙකඳුවල මේ භික්ෂුණී පුහුණු මධ්‍යස්ථානයේ භික්ෂුණීන් වහන්සේ ප්‍රගුණ කරනවා සක්මන් භාවනාව ධර්ම දේශනා ශෛලියන් ප්‍රගුණ කරන අතර වාරේ ධර්මඥානය වර්ධනය කර ගන්න අතර වාරේ ඒ වගේම භාවනා ක්‍රම මේ විදිහට ප්‍රගුණ කරමින් චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරගන්නේ කොහොමද කියන කාරණාව උන්වහන්සේ ප්‍රගුණ කරන ආකාරය තමයි ඔබට මේ ආකාරයෙන් දැක්ෂණය වෙන්නේ
සුම්කෙන් නඟනු එපාද අතීතයේ පිම්බෙඳී නැතගින් තෙවුල් දිවන්නට බෑද දින මට උතුම් සීලයක් රකින්න අද වගේ දවසක සිදු වූ එමත් නැත්නම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක සිදු වූ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පස්සේ මහින්දාගමණය ශ්‍රී ලංකාවේ සිද්ධ වෙනවා. තුන්වෙනි ධර්ම සංගණනා ප්‍රතිපලයක් විදිහට මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දූත කණ්ඩායමත් එක්ක ශ්‍රී ලංකාවට සම්බුද්ධ දර්ශනය දයාද කරන තිර අදිටනින් වැඩම කරනවා. ඒ අනුව අපට බෞද්ධ දර්ශනය දායාද වෙනවා. ඒ ඔබත් මමත් හොඳින්ම දන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට අනුලා බිසව ඇතුළු කාන්තාවන් 500ක් ධර්මය ශ්‍රවණය කරලා සෝවාන් ඵලයට පත් වෙලා පැවිදීමට කැමති බවට මහින්ද මහරහතන් වහන්සේට දැනුවත් කරනවා. ඒ අනුව තමයි තමන්ගේ සහෝදරිය වූ සංගමිත්තා තෙරණිය ශ්‍රී ලංකාවට වැඩමවාගෙන ඇවිත් ශ්‍රී ලංකාව තුළ මෙහෙණි සස්න ස්ථාපිත කරන්නට මහින්ද මහරහතන් වහන්සේ කටයුතු කරන්නේ. එලෙස ආරම්භ වූ මෙහෙණි සස්නේ අද තත්වය කොහොමද? ඒ පිළිබඳවයි වෙසක් පුර පසළොස්වක පොහෝදා අද අපි කතා කරන්නේ. අපි ඇවිල්ලා ඉන්න සුවිශේෂී පුණ්‍ය භූමියේ අපේ කෘත්‍යාධිකාරී මෙහෙණින් වහන්ස එමත් නැත්තම් දෙකඳුවල ධර්මශාන්ති මෙහෙණි පිරිවෙනේ කෘත්‍යාධිකාරණී මායින් නළුවේ ධම්මශාන්ති මෙහෙණින් වහන්සේ අපිත් සමගින් සම්බන්ධ වෙනවා. තෙරුවන් සරණයි මෙහෙණින්. තෙරුවන් සරණයි. අපි කතා කරමු මේ ස්ථානය එමත් නැත්තම් මේ මෙහෙණි පිරිවෙන අප අසා තිබෙන ඉතිහාසය ඇතුලේ මෙහෙණින් වහන්සේ වෙනුවෙන් පිරිවෙනක් ආරම්භ වෙන්නේ පළමු වතාවට. අපි කතා කරමු මෙහි ආරම්භය සටහන් වෙන්නේ කොහොමද? කොයි කාල සීමාවෙද? මේ දෙකඳුවල දහම්පෝණු මධ්‍යස්ථානය මුලින්ම ආරම්භ වුණේ සිව් පිරිසටම. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම ආරම්භ වුණු ස්ථානයක්. ඒ වගේම විශේෂයෙන්ම විදේශීය අය භාවනා කරපු මධ්‍යස්ථානයක් හැටියට තමයි මෙතන ආරම්භ වෙන්නේ. ඒ වගේම නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ නිර්මාණතු කිරම විමල ජෝති නායක හම්දුරන් වහන්සේගේ පරිත්‍යාගයෙන් ඉදුණු පුණ්‍ය භූමියක්. උන්වහන්සේත් මේ මුල් කාලේ తాවකාලික පැවිද්ද, ඒ වගේම දහම් පුහුණු වැඩසටහන්, භාවනා වැඩසටහන් මේ ස්ථානයේ සිදු කරන්න යෙදුණා. ඒ අතර අපිත් ඒ දහම් පුහුණු වැඩසටහනකට සම්බන්ධ වුණා මෙහෙණින් වහන්සේලා පිරිසක්. ඒ සම්බන්ධ වුණු අවස්ථාවේදී අපේ අපවත් වී වදාළ උහුමේ සුමන සාර නායක මාහිමි පහණන් වහන්සේ ඒ ලස්සන දේශන පිරිමි පාර්ශ්වයට දේශනා කරනවා මම අසාගෙන හිටියා. ඒ අතරතුර අපිට මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙනුත් මේ වගේ දහම් පුහුණු වැඩසටහනක් පවත්වන්න තිබුණොත් හොඳයි කියන සිතුවිල්ල ආව නිසා අපි නායක හඳුනන අවස්ථරේ අරගෙන මේ ස්ථානයේ මෙහෙණින් වහන්සේලා කීප නමක් රැඳුණා. ඒ රැඳිලා කාන්තාවන්ට දහම් පුහුණු වැඩසටහන් සිදු කළා. తాවකාලික පැවිද්ද වගේ කාන්තාවන්ටත් කෙස් බූ ගන්න නැතුව 10 15 20 මෙහි නතර වෙලා නීවාසිකව දහම් පුහුණු වැඩසටහන් සිදු කරන්න යෙදුණා. ඊට පස්සේ නායක හඳුනන් වහන්සේගේ අවසරය අරගෙන අපි පිරිවෙනක් ආරම්භ කළා. 2015 තමයි පිරිවෙන ආරම්භ කළේ. ඒ අතරතුර බොහොම දුෂ්කරතා මැද්දේ තමයි පොඩි මෙහෙණින් වහන්සේලාගේ අධ්‍යාපනය අපිට දෙන්න සිදු වුණේ. මොකද අපිට ගුරුවරු ලබා ගන්න අමාරුයි. මේ කඳු මුදුනට ගුරුවරයෙකුට ඇවිල්ලා යන්න ඉන්නත් අමාරුයි. ඒ නිසා අපි ආරම්භ කළා දීපව්‍යාප්තව මාධ්‍ය තුලට දාලා අපි මෙහෙණින් වහන්සේලාගේ අධ්‍යාපනයක් මෙහි ආරම්භ කරනවා. ඒ කැමැති මෙහෙණින් වහන්සේලා පැමිණෙන්න කියලා. ඒ අනුව තමයි මෙහෙණින් වහන්සේලා විශාල පිරිසක් ලංකාවේ සිටින මෙහෙණින් වහන්සේලා අධ්‍යාපනය ලබන්න මෙහි රැඳුණා. ඒත් එක්කම අපිට ලොකු සහයක් වුණා. අපේ ප්‍රභූවරු අපිට කීප දෙනෙක් විශේෂ ආධාර උපකාර කළා.
මෙය ඒ වගේම ලියාපදිංච කරන්නත් අපේ ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේලා වගේම බොහෝ දුෂ්කරතා මැද්දේ අපහසුතා මැද්දේ ඒ ලියාපදිංචියත් කෙසේ සිදු කරගත්තා අකිල විරාජ් ඒ අධ්‍යාපන ඇමතිවරයා කටයුතු කරන කාලේ මෙහෙණින් වහන්සේලාගේ පිරිවෙන ප්‍රථම වරට ලියාපදිංචි කරන්න යෙදුනා ඒ අනුව දැනට ලංකාවේ පිරිවෙන් මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් 12ක් විතර ලියාපදිංචි කරලා මෙහෙණින් වහන්සේලා ලංකාව පුරාම එක එක තැන්වල අධ්‍යාපනය ලැබනවා දැනට මේ අධ්‍යාපනය ලැබෙන මෙහෙණින් වහන්සේලා ප්‍රාචීන අංශය දක්වාම ඉගෙන ගන්නවා උසස් පෙළ ඕලෙවල් ආයතනෙ සිදු කරන්නේ නැහැ පිරිවෙන් අවසාන විභාගය කරනවා සංස්කෘත පාලි අදාළ විෂයන් සමගම ප්‍රාචීන මධ්‍යම අවසාන දක්වාම දැනට ඒ ප්‍රාචීන අංශයට රජයෙන් දැනට අනුග්‍රහයක් දැනට නැහැ අපි නායක හම්දුරුවන් වහන්සේගේ ඒ ධන පරිත්‍යාගයෙන් විශේෂ ගුරුවරු ගෙන්වලා ඒ ප්‍රාචීන අංශය දක්වා මේ වෙනකොට අධ්‍යාපනයේ හදාරමින් කටයුතු සිදු කරගෙන යනවා මෙම ස්ථානයට මේ ශිෂ්‍ය මෙහෙණින් වහන්සේ බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය සිද්ධ වෙන්නේ කොහොමද අපි ඒ ගුරු මෙහි ආයතනෙත් අපේ මෙහෙණින් වහන්සේලා 30ක් 40ක් ඉන්නවා නේ වාසිකව වැඩිහිටි මෙහෙණින් වහන්සේලා සමග අපි ඒ අපේ ශිෂ්‍ය මෙහෙණින් වහන්සේලා අපි අවුරුදු දෙකක් පුහුණුවට අවුරුද්දක් දෙකක් ගිහියෙක් හැටියට උපාසිකාවක් හැටියට පුහුණුවක් දෙනවා ඒ සියලු ඇවතුම් පැවතුම් සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර සාමණේර බණ දහම් පොත ඒ සියලුම කටයුතු මූලික අධ්‍යාපනයේ දීලා තමයි අපි පැවිදි භාවයට පත් කරන්නේ ඒ කාල තුල කැමතිනම් ඉන්න පුළුවන් කැමතිනම් යන්න පුළුවන් ඒ වගේම අපිත් නිරීක්ෂණය කරනවා මෙයා පැවිද්දට ගැළපෙනවද සුදුසුයිද අපේ නීති රීති වලට යටත්ද කියලා අපි බලලා තමයි මේ පැවිදි භාවයට පත් කරන්නේ ඊට අමතරව මේ අධ්‍යාපනය ලබනද විනත් ආරාමලින් මෙහෙණින් වහන්සේලා මෙහෙට ඇතුළත් කරනවා ඒ අනුව අපි ගුරු මෙහෙණින් වහන්සේගෙන් ලියුමක් ගන්නවා ඒ වගේම ස්කෝල් එක ගියා නම් අශ්වීන් සහතිකය බලනවා ඒ වගේම අපිට තියෙනවා මේ අයදුම් පත්‍රයක් පුරවන්න අපි නීතිමාලාවක් තියෙනවා ඒවට අනුගත වෙනවද කියන එක දැනගෙන තමයි අපි ඊට පස්සේ මේ නේවාසිකව වැඩ සිටින්න ඕනේ මේ අධ්‍යාපනය ලබන්න ඒ සඳහා අපි ශිෂ්‍ය මෙහෙණින් වහන්සේලා බාරගන්නේ මේ විදිහට එහෙමයි එතකොට ඔබ වහන්සේ සඳහන් කළා පෙර අවස්ථාවක මේ විදේශීය මෙහෙණින් වහන්සේට මේ ස්ථානෙට ඇවිල්ලා මේ අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන් සහ මේ පුහුණු පාඨමාලාවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් කියන කාරණාව කොහොමද විදේශීය භික්ෂුණීන් වහන්සේ නැත්නම් මෙහෙණින් වහන්සේ මේ ආයතනයට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ විදේශීය මෙහෙණින් වහන්සේලා මෙහි රැඳිලා ඇත්තටම උපසම්පදා වෙන්න තමයි විශාල මෙහෙණින් වහන්සේලා පිරිසක් තායිලන්තේ මැලේසියාව ඇමරිකාව වගේ ඒ විදේශීය මෙහෙණින් වහන්සේලා ඒවගේම භාවනා කටයුතු සඳහාත් ඉතාමත්ම කැමති විදේශීය මෙහෙණින් වහන්සේලා අපේ ගතියුතු දේ බොහෝ තියෙනවා ඒ අයිට ඉගෙන ගන්න ඒ නිසා ඒ සඳහාත් විදේශීය අය අපේ ආයතනයට පැමිණෙනවා ඒ අයට නිවාසිකව ඉන්න පහසුකම් සියල්ලක්ම මෙහි අපි සූදානම් කර තිබෙනවා දානමානීය සියලු ප්‍රතිපහසුකම් අපි සලසනවා ඒ වගේම ඒ වීසා ගැනීම සඳහා අපිට අවශ්‍ය කරන අය ලිඛිතව ලියුම් සපයලා දෙන්න රජයට ඒවත් ඒ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ප්‍රාදේශීය ලේකම් ඒ ශාසනාල බල මණ්ඩලයේ ස්වාමින් වහන්සේලාගේ ඒ ලියුම් අරගෙන එයට වාස වීස සකස් කර දෙන්න අපි කටයුතු සිදු කරමින් මේ ස්ථානයේ අවුරුද්ද දෙක රැඳිලා ඉන්නවා ඒ වගේම අවුරුදු පහක් හිටපු ඉන්දියන් මෙහෙණාසෙලා ඉන්නවා හොඳට සිංහල අත් ඉගෙනගෙන ධර්ම දේශනා සිදු කරනවා හොඳට සිංහල කතා කරලා අපේ තියෙන සිරිත් විරිත් ඒ වගේම අපේ චාරිත්‍ර වාරිත් අපේ විනය ධර්මයේ අය ඉතාමත්ම මැනවින් හදාරට අද ඒ ඉන්දියාවේ පවා හොඳට ඒ දේශන පවත්වනවා දායකින් සමග හොඳට කටයුතු සිදු කරනවා හිමිදිරි පාන්දර 4ට නැගිටින්න ඕනේ නැගිටලා ඒ මොනකට සෝදගෙන ඒ වගේම උදේ පාන්දර බුද්ධ වන්දනාව අපි 5ට සිදු කරනවා බුද්ධ වන්දනාව සිදු කරන පැයක් 6මාර විතර වෙනකම් භාවනා කරනවා බුද්ධ වන්දනාව සිදු කරනවා ඊට පස්සේ අපිට තියෙන ලොකු පරිසරයක් අමදින්ද ඉතින් ඒ අමදින කටයුතු පැයක් විතර සිදු කරනවා හැමදෙනා වහන්සේම හරිම හිමිදිරි පාන්දරේට හරි ක්‍රියාශීලී හරි ප්‍රබෝධමත් ඉතින් හොඳට ඒ අය හොඳ විනයක් ඇතුව හිමිදිරි පාන්දරේ දිනචරියාවට අනුගත වෙනවා ඊට පස්සේ හීල් දාණයට පින්ඳ පාති වඩිනවා දානශාලාවට ඊට පස්සේ
මේ වනපෙත් කරනවා කියලා කියන්නේ පාඩම් කරනවා කටපාඩම් කරනවා සජ්ජායනා කරනවා ඊට පස්සේ පැම් පහසු වෙන්න තියෙනවා ඊට පස්සේ දවහල් දානෙට සූදානම් වෙනවා ඊට පස්සේ දහවල් දානේ ධර්ම දේශනා ආදී සිදු කරනවා මෙහෙණින් වහන්සේලාට පුහුණු කරනවා දායකින්ට ධර්මයක් දේශනා කරන විදිහ ඊට පස්සේ පිරිවෙනට 12 මාරට වඩිනවා ඒ අධ්‍යාපන කටයුතු සිදු කරනවා පහ මාට පිරිවෙන ඉවරයි පහ මාර වෙද්දී එතකොට ආයෙත් මලු පෙත් හැමදිනවා බුද්ධ වන්දනාවට සූදානම් වෙනවා ඒ අපි එතකොට මේ මේ විහාරේ තමයි ධර්ම දේශනාවන් සිදු කරන්න පුහුණු කරනවා මේ ආයතනෙට මේ ප්‍රදේශයට මං හිතනවා සම්බුද්ධ ශාසනයටම නිහඬව මේ කැලෑවින්දගෙන සම්බුද්ධ ශාසනය වෙනුවෙන් නිහඬ සේවයක් සිදු වෙන ආයතනයක් හැටියට සඳහන් කරන්න පුළුවන් පොහොගේ කාලේ තිබිච්ච ලොකු ගැටලුවක් තමයි මේ අපි මාධ්‍ය වලින් පවා වාර්තා කළා මේ විනයවත් භාවය කියන කාරණාව ඇතම් අවස්ථාවල ආගමික පක්ෂේත් විනය පිළිබඳව යම් යම් ප්‍රචාව කතාබහට ලක් කරපු අවස්ථාවට නිරීක්ෂණය වුණා. දැන් අපි හැම වෙලාවකම කතා කරන්නේ සුපේශල ශික්ෂාකාමි සංඝ පරම්පරාවක්, ඒ වගේම භික්ෂුණී පරම්පරාවක්, ඒ වගේම සදහැවත් ඌසුවසියන් මේ සිවණක් පිරිසෙන් තොරව අපේ ශාසනයක් ගැන කතා කරන්නට බැහැ. ඒ නිසාවෙන් එතකොට මේ මධ්‍යස්ථානයෙන් සසුනට දායාද කරන භික්ෂුණීන් වහන්සේ විනයවත් භාවය ආරක්ෂා කරගන්න මොන වගේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වෙන්නේ මේක ඇතුලේදී ඇත්තටම විනය වගේම ඒ ආයත අපි හැමදේම කියලා දෙනවා සමහර පොඩි දරුවෝ පැවිදි කරන්න ආවහම කිසිම දෙයක් තේරෙන්නේ නැහැ මොනවක් අතු ගන්නවත් තේරෙන්නේ නැහැ ගිලම්පස ටිකක් හදන්න තේ ටිකක් හදා ගන්න තේරෙන්නේ නැහැ උයන්ද පිහිනේවා තේරෙන්නේ නැහැ මං හිතනවා ඒ ඒවන් අඩුපාඩු නිසා තමයි සමාජයේ ගොඩක් මුලින් ප්‍රශ්න ඇති වෙන්නේ ගෙදරක වුණත් ඒ ටික බැරි වෙන්නේ දියණියක් හැටියට ඒ දුර්වලතා නිසා ඒ නිසා දැන් අපි මේ පොඩි මෙහෙණින් වහන්සේලා ඇත්තටම හරිම දක්ෂයි දැන් දානේ අපි සකස් කරනව නැති වෙලාවට අපි හොඳ පුහුණුවක් දීලා තියෙනවා දානේ ටික සකස් කරගන්න විදිය ඒ වගේම අර පිරිමැස්ම අපි දැන් මම පුහුණු කරලා තියෙනවා පොඩි මෙහෙණින් වහන්සේලාට කොහොමද ඇඳ ඇතිරිලි සකස් කරගන්නේ පිරිසුදුකම කොහමද කොහමද සරෙප්පු දෙක ගලවන්නේ ඒ වගේම දානේ වළඳනකොට බත් ඇටයක්වත් ඉතුරු වෙන්න ඉතුරු කරන්න එපා භික්ෂුණී ශාසනය මෙරට තුල නීතිගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව යම් යම් පාර්ශව විවිධ මත පළ කරනවා එතකොට විවිධ කතා අපි අහලා තියෙනවා දැන් මේ වුණු මධ්‍යස්ථානයේ කියන අපි කතා කරන්නේ ඔබ වහන්සේ හිතන විදිහට මේ භික්ෂුණී ශාසනය ශ්‍රී ලංකාවේ නීතිගත කිරීමත් පිළිබඳව දැන් පවතින තත්ත්වය කොහොමද ඇත්තටම ටික කොටසක්ගේ තමයි මේ ගැටලු ටිකක් තියෙන්නේ අපි සමාජයේ ගත්තොත් සම්බුද්ධ ශාසනයට කරන්න පුළුවන් උපරිම සේවය භික්ෂුණීන් වහන්සේලා හැට සිදු කරනවා ගම්වල අපි දන්න විදිහට ඒ උපරිම ධර්ම දේශනා බෝධි පූජා පෙරපාසල් ඒ හැම දෙයක්ම මෙහෙණින් වහන්සේලා ලස්සනට කරගෙන යනවා එතකොට ඔය කීප දෙනෙක්ගේ තමයි තියෙන්නේ මහානායක හම්දුරු අකමැති කියලා එක පැත්තකින් කියනවා බුද්ධ ශාසන අමාත්‍යංශයට ගිහාම පොඩි දුෂ්කරතා ටිකක් අපිට තියෙනවා ඒ හැඳුනුම්පත් නොලැබෙන එක දෙන්නේ නැති එක ගැටලු තියෙනවා නමුත් අපිට මේ පිරිවනේ මෙහෙණින් වහන්සේලා හැඳුනුම්පත් දෙන්න පුළුවන් කියලා තියෙනවා එකක් ඉතින් අපි බොහොම අමාරුවෙන් එක කරගන්නවා ඉතින් ඒ පැත්ත ගැන හිතනකොට ටිකක් කනගාටුදායකයි මොකද මේ සම්බුද්ධ ශාසනයේ තේරවාද බෞද්ධ රටේ අපිට ඒ දේ නොලැබෙනවා නම් ඒක මම හිතනවා අපිට ටික පොඩි පුරුෂාධිපත්‍යයක් තියනවාද කියලා හිතෙනවා අපිට එහෙම ඇයි කරන්න කියලා හිතනවා මේ තේරවාද බෞද්ධ රටේ කියන්නේ කරුණාව මෛත්‍රිය මානුෂිකත්වය කියන එක ඉහලින් තියෙන්න ඕන තැනක ඇයි එතන අපිට අඩුවක් වෙන්න කියන ගැටලුව අපිට තියෙනවා කාටද ඒක කියන්නේ කියන එකත් ගැටලුවක් සහ ගත දෙයක් හැටියට මට සඳහන් කරන්න පුළුවන් යම් කෙනෙක් කැමති නම් මෙවැනි ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න නැත්නම් සසුනේ අනාගත චිරපවැත්ම සඳහා දායකත්වයේ දක්වන සදැහැති කොටස්කාරයෙක් බවට පත් වෙන්න ඔබ වහන්සේට පුළුවන් මතක් කිරීමක් කරන්න කොහොමද එවැනි පාර්ශ්වයන්ට මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ දායකත්වය ලබා දෙන්න පුළුවන් ඇත්තටම මේ ස්ථානයේ තියෙන තියෙන නායක හඳු දැන් පරිත්‍යාග කරලා තියෙනවා අපිට යම් යම් අවස්ථාවලදී මේව පවත්වාගෙන යන්න නඩත්තු කටයුතු සිදු කරන්න අපිට දුෂ්කරතා තියෙනවා දැන් යම් අවස්ථාවල දානමාන අඩුපාඩු වෙන වෙලාවලුත්
තියෙනවා ඒ වුණත් ඉතින් අපේ හොඳ කලමනාකරණයක් තියෙනවා අර පිරිමැස්මක් තියෙනවා ඒ නිසා අපිට ඒව කරගන්න පුළුවන් ඉදිරි කාලයේදී ඇත්තරම දැන් අපේ දකින්නත් ඇති දානශාලාව ඉදමදි බොහෝ අය ආවහම ඉතින් අපිට ලොකු මෙහෙසක් ඒ සඳහා ගන්න වෙනවා දානශාලාව යලි ලොකු විශාල කරගන්න වෙනවා ඉන්න ප්‍රමාණය 80ක් විතර මෙහෙණින් මහසැලෙන දායකයෝ ආවහම ඒ අයටත් පහසුකම් සලසන්න ඕනි ඒ නිසා ඉදිරියේ බලාපොරොත්තුවක් තියෙනවා ඒ වගේ කටයුත්තකුත් සිදු කරන්න ආයතනේ ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් අපිට ලොකු දෙයක් ඒ කටයුතු කරගෙන යන්න ඒ දානශාලා වගේ මේ නඩත්තු කටයුතු කරගෙන යන ගැටලුවක් තමයි දැනට තියෙන්නේ निर्मल थेरवादी बुद्धदाहम सुरैकिवतीन लोके प्रमुखतम रटाक्वशेन अभी आडंबरें कथाकरण सदहवतुन्वशेन उपहांस्य अपित समगीन संबंधना में अवस्थावेदि देकंदुवल धर्मशांति मेहनी पिरिवेने कृत्याधिकारिणी माई नलुवे धर्मशांति मेहनीन महांस्य उपहांस्यट पाद नमस्कार पूर्वक स्तुतिय पलकरणवापि अभी दैन यमुवेन सुदनां वेन्ने मे पिरिवेने अध्यापन कटयुतु सिदुवेन्ने मोन आकारेन्द कियला सोयला बलन्न Ah.
දෙකඳුවල භික්ෂුණී පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු වන භික්ෂුණීන් වහන්සේ නේවාසිකව වැඩ ඉන්න භික්ෂුණීන් වහන්සේ ඇතුළු 70කට අධික භික්ෂුණීන් වහන්සේ මේ විදිහට සංසුන් ගමනින් වැඩම කරන්නේ දහවල දාණය සඳහා. උන්වහන්සේ හැමදාකම මේ වගේ දහවල් 11:30 පමණ වන විට දහවල් දානමය කටයුතු සහ බුද්ධ පූජාව තැබීමේ කටයුතු සඳහා සම්බන්ධ වෙන්න මේ විදිහට වැඩම කරන ආකාරය මේ ස්ථානයේ සුලබ දසමක්. දසන්ත සිසාරා තෙර නිගුණ ගැයේවා අනන්තය පුරාට රාවති ඇසේවා වසන්ත ආලෙසින් සිතින් තුටින් වසින්නට මල් වැස්ස සාදු නද නැගී සාදු 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 උතුම් විරාගී පතේනි යසෝධරා ඔබයිලොවෙ උතුම් විරාගී පතේනි අතිවාසේතුනු බන්තේ භෝජනං පරි කප්පිතං මේ වෙසක් පුන් පොහෝ දින සුරකිමු බුදු සසුන අපේ වැඩසටහන අපි අද දවසේදී ගෙනෙන්නේ දෙකඳුවල භික්ෂුණී පුහුණු පිරිවෙන සහ ජාත්‍යන්තර බෞද්ධ දර්ශන අධ්‍යන පීඨයේ සිට අද මේ මොහොතේ මේ සුඳුරු නිස්කලංක ස්ථානයේ තොරතුරු සොයාගෙන යනකොට මුණ ගැහුණා
භික්ෂුණී පුහුණු පිරිවෙන හා ජාත්‍යන්තර බෞද්ධ දර්ශන අධ්‍යන පීඨයේ මහෝපාද්‍ය නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමල ජෝති ස්තවීරයන්න් වහන්සේ. උන්වහන්සේ තමයි මේ පින් බිම ස්ථාපනය කරන්නේ. උන්වහන්සේගේ සංකල්පයක් අනුව තමයි මෙය නිර්මාණය කරන්නේ. ඉතින් අපි හාමුදුරුවනේ බොහොම ගෞරවයෙන් යුතුව මේ වැඩසටහනේදී අපි ඔබ වහන්සේට ආරාධනා කරනවා කොහොමද මේ වගේ තැනක් හොයාගත්තේ කොහොමද මේ වගේ තැනක් නිර්මාණය කරන්න ඔබ වහන්සේගේ අදහසක් පහළ වුණේ කියලා දැනගන්න. ඇත්තම ලංකාවට ඇවිල්ලා මම බොහොම කාලයක් පිටරට හිටියේ 1989 තමයි ලංකාවට ආවේ. ඇවිල්ලා මේ බෞද්ධ පොත් තමයි මුද්‍රණය කරන්න පටන් ගත්තේ. මොකද බෞද්ධ පොත් තිබුණේ නැහැ. අපි පිටරට ඉන්න කාලේ අපිට දැනගන්න ලැබුණ විශාල වශයෙන් බුදුදහම හා ඉතිහාසයේ සම්බන්ධ පොත් එකතු කළා. විහාරස්ථානවල වලින් හා වෙනත් වෙනත් ආයතන වලින් එකතු කළා ගිනි තියනවා කියලා ඒ කාලේ යම් සංවිධාන මගින් පිටරටදී අපිට දැනගන්න. ඒ අනුව ලංකාවට ආවිල මම ඇත්තෙම කළේ මේ නදිමාලේ තනක් එතන ගොඩ නගලා එතන අපි භාවනා වැඩසටහන් පටන් ගත්තා මේ පිටරට ආයට මම ගොඩක් දන්නා ඉන්නවා. ඒක ඒගොල්ලෝ ඇවිල්ලා සති දෙක ඒ වැඩසටහන් කරන අතරතුර මේ ඒ අය තමයි කිව්වේ මේ බෞද්ධ පොත්පත් මේ ලංකාවේ තේරවාද බුදුදහම ගැන බොහොම ප්‍රචලිතයි. ඒ නිසා අපිට බෞද්ධ පොත් ටිකක් හොයාගන්න ඕනේ කියලා ඒ කට්ටියත් එක තමයි මම කොළඹ සියලුම පොත් සාප්පුවල ඇවිද්දේ. ඉංග්‍රීසි භාෂාවෙන් පළවෙච්ච පොත් කොහෙත්ම තිබුණ නැහැ කිසිම පොත් සාප්පුවක. ඒ අනුව තමයි පොත්වල වැඩේට බැස්සේ. ඒ භාවනා වැඩසටහන් ඒ කරන ගමන් තමයි ඒ කටයුත්ත සිද්ධ කළේ. ලංකාවේ ඉන්න ওই මෙහෙණින් වහන්සේලා වයසක අය 4-5 නමක් ඇවිල්ලා මගෙන් ඇහුවා හාමුදුරනේ අපිට ත්‍රිපිටක ධර්ම ඉගෙන ගන්න ඕන තැනක් නැහැ අපිට යන්න තැනක් නැහැ මේ එහෙම පුහුණුවක් ලබා දෙන්න හෝ ඉගෙන ගන්න තැනක් තියෙනවද කියලා. මගේ ළඟ හිටියා මේ ඌමී සුමනසාර කියලා හොඳ හාමුදුරු කෙනෙකුත් ඔය අනිත් හිටපු ගුරුවරුත් එක්ක සාකච්ඡා කරලා අපි කිව්වා වැඩිපුර පිරිසක් හොයාගන්න පුළුවන් නම් අපි මේ ඒ පුහුණුව ලබා දෙන්නම් කියලා. ඒ අනුව ඒ අය 40ක් හොයාගත්තා. 40ක් හොයාගෙන අපිට ඇවිල්ලා කිව්වම ඉතින් මෙතන මේ දැන් මේ පරිපාලනය සම්පූර්ණ ඒ 40 කාලේ අපිට වෙනස් කරන්න උනා. ඉතින් ඒ අනුව තමයි ඔය දැන් ඉන්න ධම්මශාන්ති මෙහෙණින් වහන්සේ අතුළු මෙහෙණින් වහන්සේලා කීප දෙනෙක් හොයාගෙන මාපලගම විපුලසාර හාමුදුරු මාර්ගයේ හොයාගෙන ඔය මෙහෙණින් වහන්සේලාට මේ ආයතනේ බාර දීලා මේ ඒ වැඩසටහන කළා අවුරුද්දක්. ඉතාමත්ම සාර්ථකයි. ඉතින් මෙහෙණින් වහන්සේ ඊට පස්සේ අපිට බොහොම දුකෙන් කිව්වා එයාට මේ සමාජය තුළ තියෙන අසාධාරණ පිළිගැනීමක් නැහැ. ආරාමයක් ලියාපදිංචි කරන්නේ නැහැ. එහෙම කොහෙවත් රෙජිස්ටර් කරන වැඩපිළිවෙලක් නැහැ. හැඳුනුම්පතක් නැහැ. ඒ එක්කම ඒ අය මහණුණාම පොඩි අය මහණුණාම ඉගෙන ගන්න යන්න තැනක් නැහැ. පිරිවෙන් වලට යන්න තියෙන හාමුදුරුවරු. ඒ ගියාම තවත් නොඑක් නොඑක් ප්‍රශ්න ඇති වෙනවා. ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ කියලා. මම නැති දෙයට තමයි නිතරම උත්තර හොයන්නේ. ඒ අනුව මම කල්පනා කළා මම මෙතන හිටපු අයත් එක්ක සාකච්ඡා කරලා පටන් ගමු පිරිවෙනවා. මේ නින්නාදල මම දන්නවා ලොකු මේකට ලොකු ආන්දෝලනාත්මකව මේ හාමුදුරුවන්ගෙන් සමහර අයගෙන් යම් දොස් එන්න පුළුවන් කියන එක ඒ ගැටලුවක් නෑ. මම ඒ කල්පනා කරලා ඒ පටන් ගත්තා 1998-99 වගේ පිරිවෙනක් පටන් අරගෙන ගුරුවරුන්ට පඩි දීලා කොහරි ලියාපදිංචි වෙන්නේ නෑනේ. ඒත් අර දිනචරියාවක් යටතේ අපි ඒ අයට පුහුණුව ලබා දුන්නේ පොඩි අයට මුලදී. එහෙම පටන් ගත්ත පිරිවෙන තමයි දැන් අද වෙනකොට මේ 80ක් විතර ඉන්නවා. දැන් රජයේ පිළි අරගෙන තියෙනවා. මේ වෙනකොට ගුරුවරුන්ට පඩි ගෙවනවා. හැබැයි මේ පඩි ගෙව්වට අපි ගුරු ඒ අධ්‍යාපන අමාත්‍යාංශ නීති රීති වලට අනුව කටයුතු කරාට අපිත් තියෙනවා මේ නීති රීති මාලාව වැඩ පිළිවෙලක්. අපි දිනචරියාව අනිවාර්යෙන් මෙතන සිද්ධ වෙන්නට ඕන. උදේ 5 ඉඳලා රෑ 9 10 වෙනකම්. ඒ අනුව තමයි දැන් මේ වැඩ කරගෙන යන්නේ. මෙතන ඉතින් ඇත්ත වශයෙන්ම මේ ඉඩම ගත්තොතින් මේ ඉඩම රබර් ගලවපු ඉඩමක්. හිස් ඉඩමක්. මුකුත්ම තිබුණ නැහැ. ගහක් තිබුණ නැහැ. ඇත්ත වශයෙන් අඩි 4-5ක් ගහක්වත් නැහැ. මේ කැඳ ගස් තමයි තිබුණේ.
මිනිස්සු දරට කපාගෙන යන හැම අතින් ගලවලා මේ රබර් ගලවලා අතෑරපු ඉඩම දැන් මේ අද තියෙන තත්වෙට අපි මෙතන ඖෂධ පැලේ ඉඳලා නොඑක් විදිහේ අපිට ආහාරයට ගන්න පුළුවන් සුසු ගස් වර්ග ඉඳලා පොල් ඉඳලා නොඑක් දේවල් ඉඳලා දැන් අද මේ තත්වෙට ගෙනල්ලා තියෙනවා මේ ඉඩම දෙකඳුවල මේ වෙනකොට මේ ශ්‍රී ලංකාවේ පළවෙනි භික්ෂුණී පුහුණු පිරිවෙන සහ ජාත්‍යන්තර බෞද්ධ දර්ශන අධ්‍යයන පීඨයේ පිහිටුවා තිබෙනවා. උන්වහන්සේ කරන කියන දේවල් පිළිබඳව රටට කිය කියා ඉන්නට උන්වහන්සේ කවදාවත් එළියට ආවේ නැහැ. විශේෂයෙන්ම මාධ්‍යට උනත් උන්වහන්සේ එළියට ඇවිල්ලා කතා බහ කරන්නේ නැහැ. උන්වහන්සේ බොහොම නිහඬ සේවයක් කරන ස්තවීරයන් වහන්සේ නමක්. අපි හාමුදුරනේ බොහෝ පිං මේ කරුණ අපිට හෙළිදරව් කළාට. මේ ස්ථානයේ තවත් බොහෝ තැන් තියෙනවා අපිට නරඹන්න. ඒ වගේම ඔබ මේ වයින් ජීවිතේ ඉගෙන ගන්නට ඕනේ. ඇයි මේ වගේ ස්ථාන බිහි කරලා තියෙන්නේ අපේ රටට කියන එක මම හිතන්නේ මුළු ලෝකෙටම හරනගා කියන්නට ඕනේ. මේ වයින් ලැබෙන ප්‍රයෝජන මිනිස් ජීවිතයට මිනිස් සිතට ලැබෙන ප්‍රයෝජනය පිළිබඳව ඔබට දැනෙවි. ඉතින් එහෙමනම් තවත් තියෙනවා අපිට මේ ස්ථාන බොහොමයක් දැක බලා ගන්න. අපි යමු. ඒ ස්ථාන දැක බලා ගන්න. අධ්‍යාපනය හදාරලා දැන් අවුරුදු 7කටත් වැඩි කාලයක් වෙනවා. ඇත්තරම අපිට මෙහෙණින් වහන්සේලාට අධ්‍යාපනය හදාරන්නට හරිහමන් ස්ථිර ස්ථානයක් තිබුණේ නැහැ. නමුත් අපගේ නායක ස්වාමීන් වහන්සේ සියලුම මෙහෙණින් වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන් සියලුම පොඩි මෙහෙණින් වහන්සේලාට නිදහසේ පහසුවෙන් කිසිම කරදරයක් පීඩාවක් නැතුව හොඳින් අධ්‍යාපන කටයුතු හදාරන්නට මේ ආකාරයේ මහත් වූ කැපවීමක් සිද්ධ කළා. ඉතාම සුවපහසු හොඳ පිළිවෙණක් අපට සකස් කරලා දුන්නා. ඇත්තටම මම නායක ස්වාමින් වහන්සේට මේ අවස්ථාවේදී ගෞරවයෙන් යුතුව පුණ්‍යානුමෝදනා කර සිටිනවා. මෙහෙණින් වහන්සේ කෙනෙක් විදිහට මේ සමාජයෙන් ලැබපු අත්දැකීම් බොහෝමය. ඒ අත්දැකීම් හැම දෙයක්ම තුළින් අපි පෝෂණය වෙනවා. ඒ පෝෂණය වීමත් එක්ක අපිට ගොඩාක් ලොකු දිරි සමාජ මෙහෙවරක් කරන්න පුළුවන්. ඒ නිසා ආරාධනා කරනවා මෙහෙණින් වහන්සේ නමක් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපිට යන්න පුළුවන් මේ ලෝකේ සාමය සෞභාග්‍ය පිරි ලස්සන ලෝකයක් ලස්සන මිනිස්සු ජීවත් වෙන ලෝකයක් බවට පත් කරන්න අපිට පුළුවන් වෙනවා. අනිත්‍යයි Oh.
උරලවි නැති බිම්බලා දස අතේ